ඒක අජිත් තලහකුන් මහත්තයා අහලා තිබුණා දිවයින පත්තරේ ගරු කථානායකතුමාගෙන්. එතුමා එතකොට කියලා තිබුණා එතුමට දුරකථනයෙන් කිව්වයි කියලා. ඊට පස්සේ එතුමා වෙනම පියවරකට ආවා. මෙතන තියෙන සංවේදී ප්‍රශ්නයක්, ඒ කියන්නේ මෙතන තියෙන ප්‍රශ්නේ අපි Human Rights Commission එකේන අගෝස්තුවල එතකොට අපේ පාර්ලිමේන්තුවට විශාල තත්ත්වයක් සහ සම්මානලාභී තත්ත්වයක් ඇති වෙනවා ඉදිරියේදී. අධිකරණ සේවා කොමිසම, පොලිස් කොමිසම, අල්ලස්සා දූෂණ කොමිසම සහ ස්වාධීන මැතිවරණ කොමිසම වගේ දේවල් හරහා, ඒ වගේම අධිකරණයට අධිකරණයේ දුන්නු රැඩිකල් තීන්දුව හරහා. ඉතින් ඒ තියෙද්දි මම මේ මතු කළ ප්‍රශ්නය හානියක් වෙඩයි කියලා මට කිව්වා. පොඩ්ඩක් you have to be slow down කියන ඒ වචනේ තමයි එතුමා කිව්වා. Be careful about your statements. Ranjan, be careful because I am telling you as your father, as a veteran politician, experienced politician, be slow කියලා කිව්වා. You are too fast කියනේ කිව්වා. ඉතින් එතුමා එක පිළි අරගෙන අජිත් තලහකුන්ගේ පත්‍රයේ තිබුණා. ලිඛිතව මම අදත් මන් ලෑසි දෙන්න. නමුත් එතුමා කියනවා මේ ප්‍රශ්නය ඇත්තටම එතුමාගේ තියෙන ප්‍රශ්නෙත් සංවේදී. ගරු කථානායකතුමාට මේක කරන්න බෑ. එතුමා වෛද්‍යවරයෙක්වත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්වත් නෙමෙයි. එතුමා කථානායකතුමා. එතකොට මේක තීන්දුව කරන්න වෙන්නේ වෛද්‍ය වාර්තාව සහ මේ ඉන්වෙස්ටිගේෂන් හරහා. ඒක කරන්න පුළුවන් හොඳ ප්‍රබුද්ධ නිලධාරියෙක්ට. සම්මි කවුද? ශානි අබේසේකර, රවි සෙනවිරත්න, ධම්මික ප්‍රියන්ත, ලතීෆ් STF එකේ කමඩාන්, ඒ වගේ අයට. ඒක ඉතින් මම චෝදනා කරන පාර්ශවයටම දීලා තේරුමක් නැහැ. දැන් ඔබතුමා කිව්වා මගේ පුත්‍රයා අපේ මේ එන පුතා. ඉතින් දැන් මං කරපු එක වරදක්ද? මේ අනාවරණය කරපු එක මේ අද පමණක් නෙමෙයි. පොඩ්ඩක් හෑන්සඩ් වාර්තාවල බලන්න. පහුගිය ටිකේ අන්තරායක ඖෂධ මණ්ඩලයේ නිලංග මහත්තයා තමයි මේක ඉස්ලාම ලිස්ට් එකක් තියෙනවා කියලා කිව්වේ. එතකොට දින 100 දී එතුමා කිව්වා මේ ගැන මට මට කියන්නට, මට මේ ගැන පබ්ලික් කරන්නට අවස්ථාවක් දෙන්න ගරු අගමැතිතුමා හම්බෙලා කියලා. මම ගරු අගමැතිතුමාට දුරකථනයෙන් කතා කරලා අපොයින්ට්මන්ට් එකක් අරගෙන නිලංග දොස්තර මහත්තයත් එක්ක ගියා අල්ලියගහ මන්දිරයට. ගිහලා පෑයක පමණ සාකච්ඡාවක් පැවැත්තුවා. අගමැතිතුමත් ලිස්ට් එක ඉල්ලුවා. එතුමා ඇවිල්ලි දුන්නේ නැහැ. අන්තිමට ජීවිත තර්ජන කියලා එතුමා අද නෝවේ රටේ ඉන්නේ. එතුමා සමග අපි සාම දුරකථනයෙන් සම්බන්ධ වෙනවා. ඒ ලිස්ට් එකෙත් තියෙන නමුත් මේ ලිස්ට් එකේ තියෙනවා. අගමැතිතුමාට ඔහු දෙන්න ප්‍රතික්ෂේප කළා. නිලංග දොස්තර මහත්තයා, අන්තරායක ඖෂධ මණ්ඩලයේ සභාපති නිලංග මහත්මයා ප්‍රතික්ෂේප කළා අගමැතිතුමාට ලිස්ට් එක දෙන්න. ඊට පස්සේ ඔහු ගිහලා ජනාධිපතිතුමාටත් දුන්නා. ජනාධිපතිතුමා ලිස්ට් එක හද්දි ඔහු ජීවිත තර්ජන කියලා දෙන්න බෑ කියලා කිව්වා. අමුතුමා දැන් මේ කාරණා ඔප්පු වුණොත් එහෙම ඔබතුමා පාර්ලිමේන්තු බලාපොරොත්තු වෙන්නේ මොනවද? දැන් ඔබතුමා බලාපොරොත්තුක් ඇතුළ මේක හෙළි කරේ. එතකොට එක්කෝ මේ മന്ത്രിවරු ඉවත් වෙන්න ඕනේ, එක්කෝ නීතිමය පියවරක් ගන්න ඕනේ. මොකද්ද ඔබතුමා මේ ගැන හිතන්නේ? මම හිතන්නේ ඉතින් ජනතාවට බාර දෙන්න ඕනේ. ජනතාව කොකේන් බොන, කුඩු බොන, එතකොට මද්‍රව්‍ය ජවාරමට මේ අහිංසක දරුපරු විනාශ කරන මද්‍රව්‍ය ජවාරමකරුවන්ව පාර්ලිමේන්තුවට නොඑවිය යුතුයි. එවන්න නැතු වෙන්න ඕනේ. ඒකයි මන් දන්නේ ඒක නෑ. ඉතින් මම ඊට පස්සේ එතුමට කෝල් එකක් දීලා ඇහුවා මේ මල්ලි ඔබ මට එහෙම කරකේ එහෙම තර්ජනයක් කරාද කියලා. ඒක මව්බිමේ තිබුණා කියලා. එතකොට එතුමා කිව්වා මව්බිමේනේ තිබුණේ, මම මව්බිම ගැන දන්නවනේ කියලා SMS එකක් කියවලා තිබුණා. ඉතින් මම හිතන්නේ එතුමා එහෙම කිව්වයි කියලා. එතුමා කිව්වයි එතුමා කියන්නේ. මම හිතුවා මව්බිමේ ලිව්ව මාධ්‍යවේදියකින් ඇහුවා ඔබතුමා එතන හිටියද කියලා. ඒක එතුමත් කිව්වා, ප්‍රසාද් මංජුල කිව්වා මම හිටියේ නෑ, ආරච්චි මාර්ගය කියලා කිව්වා. සාමාන්‍ය මේ වගේ දෙයක් අනාවරණය කරපුවම ඒකට පහර ගහන එක තමයි කරන්නේ. ඉතින් මට ඕන වෙලාවක දැන් මගේ මේ HIV තියෙනවනේ, මෙහෙම ෆිට් එකේ ඉන්න අමාරුයි. ඒ කියන්නේ ඒ HIV කියන්නේ මාරාන්තික මේ රෝගයක් දැනට හොයාගන්න නැහැ ඒකට බෙහෙත්. ඉතින් ඒකටත් මම ඕනනම් මේ මම මගේ මේ මයි එක නම් තුෂාර ඉඳුලිල් මහත්මයා මම දැක් අපේ පක්ෂයෙන්ම තමයි ඒක කළේ. ඉතින්
මේ වගේ පහරදී මෙන හැම දෑම තිේවා ගලන් ගන්න දෙවල් එතකොට එතකොට ජනතාව හිතාගන්න ඕනේ මේ අකමැතිවෙන්න හේතුව මොකක්ද කියලා. ඉතින් සාමාන්‍යයෙන් දැන් රංජන රාමනායක හොරා කෑව කියලා කිව්වොත් මම කියනවා මෙන්න මගේ ගිනුම් මේක, මෙන්න මගේ ඇසට් ඩික්ලරේෂන්, මෙන්න මගේ වත්කම් බැරකම්, මෙන්න මේවා චෙක් කරන්න, මෙන්න මගේ මට ඉඩම් කඩම් දීපල නැහැ කියලා මම වත්කම් බැරකම් මේ වාර්තාවක් දෙනවා. එතකොට මම කුඩුකාරයෙක් කියලා කිව්වොත් මගේ ඇඟේ චෙක් කරන්න පුළුවන්, ඔප්පු කරන්න පුළුවන්, කරන්න පුළුවන් අවස්ථාවකට මට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉතින් කවුරු හරි බ්ලඩ් හෝ යූරින් ටෙස්ට් එකකට කැමති වෙන්නේ නැහැ කියන එක ඔහුගේ කැමැත්ත. එතකොට ජනතාව හිතා ගන්න ඕනේ එහෙම අකමැති වෙන්න හේතුව මොකක්ද කියලා. ගමගේ මාත්‍යා වන්න ඉන්නේ මන් දන්නේ ඇහි හොට්ලයින් එක මොකක්ද කියලා. ඔව් මන් දන්නේ 9399 සමාවෙන්න 999. ඉතින් වරදින්න බැයිද? ඔයාට වරදින්නේ නැද්ද? ඔව් නෑ නෑ 119 කියන්නේ ලංකාවේ හදිසි අවස්ථාවට ගන්න හොට්ලයින් එක. එහේ 999 වෙන්න පුළුවන්, 111 වෙන්න පුළුවන්. ඔව් අනේ වගේ මෝඩ ප්‍රශ්න අහන්න එපා මහත්තයෝ. මේ මේ කියන්නේ මේ මෙහෙ මෙහෙ ඉඳලා ගහන්න නෑනේ බාර් ඩුබයි වල අල්ලන්න මාධ්‍යවේදියෙක්. ඔබතුමා මගේ මිත්‍රයයි. ඇයි මෝඩ ප්‍රශ්න මේ වෙන මම නම් ගියේ නෑ. මම ඉතින් බට කොච්චර වැඩ දිනවද මේ ඊට වඩා ලොකු ප්‍රශ්න දැම්මේ. දැන් එතුමා කිය ඔබතුමාලා අහන්න තිබුණා එහෙම ඇහුවද කියලා එතුමාගෙන් අහන්න ඕනේ. ඉතින් මං කියන්නේ ඕතේ බොක්සිං මැච් එකකුත් නෙමෙයි, අනිත් එක අපි අපේ දෙමව්පිය අපි හදලා තියෙන්නේ. ඉතින් කාගෙන්වත් ගුටි ගන්න නෙමෙයි. මම හැම විටම ලෑස්තිලා ඉන්නේ ආත්මාරක්ෂක සටන් ක්‍රම කරලා අපි ලෑස්තිලා ඉන්නේ. එහෙම කාගෙන්වත් මම කවුරු හරි හොම්බට අයින්නවොත් මම අත් දෙක බැඳගෙන අනේ මගේ හොම්බට දෙකක් ඇනපන් මෙන්න ඇදුව ඒ කිව්වේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. මම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නෙමෙයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වා ඔබේ එක් කමුලකට ගසන්නාට අනිත් කමුල හරවන්න. මට මම කියන්නේ මගේ හොම්බට ගසන්න ආපු කෙනාට මෙන්න මගේ වම් හොම්බ, මෙන්න මගේ දකුණු හොම්බ. මම කියන්නේ මං ආපු එකාට ඒ වර්ගයේම හොම්බට 60ක් විතර ගහලා තමයි යවන්නේ. මම සන්නද්ධ වෙන්නේ හැම විටම. මම හැම විටම සන්නද්ධ වෙන්නේ. ඔව්. ඔව්. අද තිබුණේ ඒකනේ ලොක්කා. ඔය අද තිබ්බේ ඒකට තමයි කියලා. ඒක තමයි තිබ්බේ. ඒක තමයි අද UNP එකෙන් දාපු කමිටුවේ හම්බුට හතර දෙනෙක් හිටියා. මොකද්ද ගමගේ මේ කරන වැඩේ තීරු? නෑ නෑ ගමගේ මේක වැඩේ. මට මේ ප්‍රශ්න හැමින් තීරණා මෙතනත් කොක්කේ මෙතන යූජජ් ඉන්නේ. ඔව්. යූජජ් නෑ නෑ මෙතන අම්මා මගේ ශ්‍රීමුකේ වැඩිපුර කියන්නේ. ඇත්තටම යූ ජජ් එක හොඳයි. ඒක දාගන්න කෑල්ල. හරිනේ මම යන්න දෙනවා. නෝ කමිටු වාර්තාවට මං හිසරමන්නේ නෑනේ. මම කමිටුවට මගේ කතාව කිව්වා. ඉතින් මම කියන්නේ කමිටුවකින් තීරණය කරන්න බෑ මේක. මේක තීරණය කරන්න වෙන්නේ වෛද්‍යවරුන්ට. මේක තීරණය කරන්න CID එකට සහ අනිකුත් පරීක්ෂණ නිලධාරීන්ගේ ඉන්වෙස්ටිගේෂන් ඔෆිසර්ස්ලා. මේ කමිටු හිනකට තීරණය ගන්නවා.